ආය බොවන් මගේ ආදරණීය පුංචි දුවේ පුතේ. ඉතින් ඔගොල්ලෝ අද ඇවිල්ලා ඉන්නේ මේකෙන් ලකුණු පහක් අරගෙන යන්න පේපර් එකට. ඉතින් ඒක අරගන්න මෙහෙමයි මෙන්න මේ දෙන අක්ෂර වින්‍යාස වචන ටික නිවැරදිව ඔයා තුන් පාරක්වත් ලියන්න ඕනේ. ඔක්කොටම කලින් කියනවා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔයාට තව තවත් වීඩියෝ බලන්න ඕන නම් එහා පැත්තේ bell icon එක තියෙනවා. bell icon එක මතක ඇතුව click කරන්න. ඒත් එක්කම මේකේ පළවෙනි වීඩියෝ එකත් ඔයා බලන්න ඕනි අනිවාර්යෙන්ම. නැත්තම් වැඩක් නැහැ. අනිවාර්යෙන් ඔයා පළවෙනි වීඩියෝ එක බලලා දෙවෙනි වීඩියෝ එක බලන්න. මේකේ වීඩියෝ කීපයක් තියෙනවා. තුන්වෙනි වීඩියෝ එකකුත් ඔන්න අපේ channel එකට දාලායි තියෙන්නේ. හරි. එහෙනම් පැන්සලයි කොලේයි අතට අරගෙන ඔන්න දැන් සූදානම් වෙන්නේ ඔයා මේ වචන ටික නිවි හැනහිල්ල පුරුදු වෙන්න. හැබැයි ඔන්න එක වචනයක් ලියන්න ඕනි තුන් පාරක්. ඒත් එක්කම පුංචි පණිවිඩයක් තියෙනවා. ඒ තමයි 3, 4, 5 ශ්‍රේණිවල ඉන්න පුංචි නංගියෙක් මල්ලියෙක් ඒ වගේම තමයි පුංචි දරුවෙක් ඉන්නවනම් ඕගලන්ට පුළුවන් අපේ පන්තියට සම්බන්ධ කරන්න ඔන්ලයින් පන්තියට. ඒ තමයි කරන්න තියෙන්නේ මෙන්න මේ අංකයට WhatsApp message එකක් දාන්න. නම හා ශ්‍රේණියත් එක්ක මතක ඇතුව WhatsApp කරන්නයි තියෙන්නේ. අනිවාර්යෙන් WhatsApp කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අපේ පන්තියට සම්බන්ධ වෙන්න. ඔන්ලයින් පන්තියක්. ඒ වගේම තමයි ශාලා පන්ති වලට සම්බන්ධ වෙනව නම් මොන් රාගල ඕගොල්ලන්ට ඒත් පුළුවන් සම්බන්ධ වෙන්න. රයිට්. එහෙනම් ඔන්න පළවෙනි වචනය ඕගොල්ලන්ට දෙනවා. ඉන. ඉන ලියන්නේ මෙන්න මෙහෙම. ඉක්මනින් තුන් පාරක් ලියන්න. ඔන්නේ නම් මයි පුතේ අපි දෙවෙනි වචනයට යන්නයි හදන්නේ. මෙන්න මෙහෙම පුතේ ඉනිමග කියන එක ආකාර දෙකකට ලියන්න පුළුවන්. ඉනිමග කියන වචනේ ආකාර දෙකකට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හොඳින් බලන්න මේ ආකාර දෙකම සඳහන් කරගන්න. ඔන්න මයි පුතේ අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. ඉතුරු තුන් පාරක් ඔයා ලියන්න ඕනේ හොඳද? ඒ වගේම ඉදිකටුව කියලා ලියන්නෙත් මෙන්න මෙහෙම. මේක ගොඩක් අය වරද්දනවා. ඉදිකටුව නැතුව ඉදිකටුව එහෙම නෙවෙයි. ඉනි. ඉනි ලියන්නේ මම පුතේ මෙන්න මේ විදිහට. මොකක්ද මේ ඉනි කියලා කියන්නේ? අපි සිංහල භාෂාවේදී හේනේදී පාවිච්චි කරනවා ඉන්න අල ඉන්න. ඒ කියන්නේ දිග කෝටුවක්. වැට ඉන්න වැටට ගහන කෝටුවක්. ඒක තමයි බහුවචන වෙලා ඉනි කියලා ඇවිල්ලා තියෙන්නේ. ඒ එක්කම ඉහළ ලියන්නේ මෙන්න මේ විදිහට. මේ වචන නම් ගොඩ අපි පාවිච්චි කරනවා. ඒ නිසා නිවැරදිවම පුරුදු වෙන්න. ඒ වගේම තමයි උච්චාරණය. මේකෙදි නම් නීතියක් ඔයා ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි ර අකුරට පසු යෙදෙන න අකුර යෙදෙන්නේ මූර්ධජ වෙලා. ඔන්න අපි ඊළඟ වචනයට ආවා. මේක ඔයාලට හම්බ වෙන්නේ නැති ඒකවචන සහ බහුවචන වචන මාලාවේදී. පුතේ උදළු ලියන්නේ මෙන්න මෙහෙම.
ගොවියෝ උදුල් උදලු රැගෙන කුඹුරට යති කියලා ලියන උනොත් උදලු කියලා ලියන්නේ මෙහෙමයි. උදව් එහෙනම් අපි යම් පුතේ ඊළඟ වචනයට. උඳුන. ඒ වගේම තමයි උද්ෘත. මේ සෑම වචනයක්ම තුන් පාර බැගින්වත් අඩුම තර මේවා කොලයක් කරගෙන ලිව්වනම් අනිවාර්යෙන් මේ ටික ඔයාට පුළුවන් වෙනවා. ඊළඟ වචනය තමයි ඔන්න උළුවස්ස. දන්නවනේ ඔයගොල්ලෝ උළුවස්ස කියන්නේ මොකක්ද කියලා නේද? ගෙදර දොරහයි වෙලා තියෙන්නේ උළුවස්සට. හැබැයි ඉතින් ඕකෙන් හැමදාම එහා මෙහා ගියාට ලියන හැටි වරද්ද ගත්තොත් නම් ඉතින් වහලෙන් තමයි යන්න වෙන්නේ. මොකද නිතරම දකින්න දෙයක් නෙනේ. එළදෙන. එළදෙන ලියන්නේ මෙහෙමයි කියන්නේ. ඒ වගේම තමයි එළවලු. එහෙමත් නැත්නම් මගේ පුතේ එළවලු ලියන්නේ මෙන්න මේ විදිහට. මේක අනිවාර්යෙන් ඔයා ලියන්න ඕනේ පුතේ හොඳේ. එළුවෙක්. ඒ වගේම තමයි එළුවා කියන්න කියලා ලියනකොට මෙන්න මෙහෙමයි යෙදෙන්නේ. ඔංචිල්ලාව. ඔංචිල්ලාව ලියන්නේ මගේ පුතේ මෙන්න මේ විදිහට. මේකත් තුන් පාරක් ලියලා ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් ඔන්න අපි ඊළඟ වචනයට යනවා. ඒ තමයි ඔළුව. ඒ කියන්නේ ඔයාගේ හිස කියන එකට තමයි ඔළුව කියලා කියන්නේ. අපි යමු ඊළඟ වචනයට. ඒ තමයි කට්ටඩියා. කවුද මේ කට්ටඩියා කියලා කියන්නේ? ඔයාලා දන්නවා අර තොයිල් එහෙම කරන්නේ ඉන්නේ අන්න එයාට තමයි කට්ටඩියා. ඔය පොඩි පොඩි කතා පොත්වලින් මේක හම්බ වෙලා තියෙනවා ඕගොල්ලන්ට. හැබැයි කට්ටඩියා කියලා ලියනකොට ලියන නම් මෙන්න මෙහෙම සංඥකයේ දෙනවා හොඳද?
මතක තියාගන්න. ඒ වගේම තමයි ඔන්න අද දවසේ ඒක අවසන් වෙනවා. මෙන්න මේ වචනේ මේ බලන්න. කනමැදිරියා. කනමැදිරියා නෙවෙයි කනමැදිරියා. හොඳයි, මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් අපේ වීඩියෝකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ ආදරණීය දුවේ පුතේ සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ YouTube channel එක. ඒත් එක්කම bell icon එකත් click කරන්න කියන ආදරණීය ඉල්ලීම කරන ගමන් තවත් මේ හා සමානම වීඩියෝ එකකින් තුන්වෙනි වටේන් හම්බෙන බලාපොරොත්තුවෙන් ඔන්න අපි අදට සමු අර ගන්නවා. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා.